आय भवान शुभ उदासनक तवसे प्रथम प्रवृत्ति विकाशयत समगिन ओब हमुवन मम मधुका समरकोन मुलिन अवधान यमु करमु प्रधान प्रवृत्ति सिरस्थल वेत महामेतिवरणीय पीलीबंधव सह जनाधिपति वर्या पार्लिमेंटुव विश्रुवा हरिमट अदालव निकुत कल गैसट निवेदनय अभियोगेट लक्करमिन पाटलीगिन सह वेलगमगिन श्रेष्ठाधिकरणयट पेत्समाक पासल विवृत करीम सौख्यांशुवल उपदेश मत अदेर किहिपयक यटते अध्यापन अमति कियाई जनपति लेखमगे प्रकाशयेन राज्य यांत्रणीय मूल्य परिहानीय पैदली रवेगेन प्रकाशयाक प्रथमें देशीय पुआत पार्लिमेंटु मेतिवरणय अभियोगेट लक्करमिन हिटपु पार्लिमेंटु मंत्रीवरुन बन पाटली चंपिक रणवक सह कुमार वेलगम यन महत्वरुन श्रेष्ठाधिकरणयट मूलिक ऐतिहासिकम पेत्समक इदिरिपत् कर तिबेनवा मीट पेर समगी जनबलवेगे विसिंद मेतिवरणय संबंधयेन श्रेष्ठाधिकरणयट पेत्समक इदिरिपत् कर तिबुना मेम पेत्समे वग उत्तरकरुवन लेस जनाधिपतिवरया वेनुवेन नीतिपतिवरया मेतिवरण कमिसमे सभापति महिंद देशप्रिय एहि सामाजिकयिन वन एनजे अभयशेखर सह रत्नजीवन होल्यान महत्वरुन नम कर तिबेनवा नीतिश्च दिनेश विधानपतिरण महताे मार्गेन गुण करतिबेन मेम पेत्सम मगिन संधान करतिबेन्ने अनुक्रम व्यवस्थावट अणुव पार्लिमेंतु विसुरा हरीम सिदु उ दिन सिट मास तुनक अतुलत महामेतिवरणयक पवत्वा मीलंग नव पार्लिमेंतु रसयेतु बवट प्रतिपादन सलसा एति बवयि ए अणुव जनाधिपतिवरया विसिन इकुत मार्तु मास देवनदा एवक पार्लिमेंतु विसुरा हरीमिन गैसेट निवेदनयक निकुत कला अतर एतुलिन महामेतिवरणय अप्रैल मास 25 वनदा पवत्वीमट दिन नियम केरुणु बवद पेत्सम करुवन पवसनवा एमेन्म कोरोना वसंगतय तव පාලනයට නතු වී නොමැති හේයින් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පවත්වනු ලැබුවොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමිවනු ඇති බවත් ඒ හරහා නිදහස හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරි යන බවත් පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා මීට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මාස 20 වනදා මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ 1 මාර්තු මාස 2 වනදා පාර්ලිමේන්තු විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය తాවකාලිකව අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා වත්මන් ආණ්ඩුව කිසි විටකත් රාජ්‍ය මුදල් අයත ලෙස අවභාවිතා කර නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 1982 අංක 40 දරන ණය විශේෂ විධි විධාන පනත මේ පනතේ විසර්ජන පනත නොමැති විට දේශීය විදේශීය වශයෙන් ණය ගැනීම පිළිබඳ තිබෙන බලය ඊට පැහැදිලිව නිශ්චිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කළා තියෙනවා මේ 1982 අංක 40 දරන ණය විශේෂ විධි විධාන පනතට අනුව කියලා තියෙන්නේ පසුගිය වර්ෂේ ණය ගත්ත සීමාවක් තියෙනවා නම් එයින් කාර්තුවක ප්‍රමාණය 4න් 1ක් අනුමත ණය ලෙස සලකා ණය ලබා ගැනීම සඳහා නීත්‍යානුකූල ඉඩකඩක් තිබෙන බව ඒ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා නිතරම අතිගරු ජනාධිපතිතුමත් භාරකාර කැබිනට් මණ්ඩලයත් ක්‍රියා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව ඒ අනුව ජනාධිපතිතුමාගේ ලේකම්තුමා ආචාර්ය පීබී ජයසුන්දර මහතා මේ හා සම්බන්ධිතව රාජ්‍ය මුදල් වැය කිරීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගෙත් උපදෙස් ලබාගෙන තමයි මේ අත්‍යවශ්‍ය වියදම් දරන්නේ කිසිම නීත්‍යානුකූල නොවන ආකාරයකට මුදල් වැය කරලා නැහැ කිසිම නාස්තිකාරී වියදමක් කෝටාබේ රාජපක්ෂ රජයේ යටතේ මගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට දරලා නැහැ ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන ලෙස සිදු කළ ඉල්ලීමෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ මූල්‍ය පරිහානිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියා පීබී ජයසුන්දර මැතිතුමා කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ දැනුවත්කමක් තියෙන ලේකම්වරයෙක් අද ජනාධිපති ලේකම් වශයෙන් කටයුතු කරන්නේ මං හිතන විදිහට රටේ ආර්ථික සැබෑ ස්වරූපය දන්න නිසා තමයි මූල්‍ය අරබුදයක් තියෙන නිසා තමයි එතුමා ඒ වගේ ඉල්ලීමක් කළා තියෙන්නේ අද ආදම කියන මාර්ග නැතිලා තියෙනවා නැවතනම අප්‍රේල් මාසේ සම්පූර්ණ මැද නීති තියෙනවා මැයි මාසෙත් අද වෙනතුරු වහලා තියෙනවා ඉතින් ඒක තුලින් බිලියන් පාර 500ක් නැතිලා තියෙනවා කියන එක පේන්න තියෙන කරුණා. ඒක දැනගෙන වෙන්නේ නැති පීබී ජයසුන්දර මැතිතුමයි මිල්ලිම කළා තියෙනවා. ආණ්ඩුවේ සැබෑ ආර්ථික ප්‍රතිවිපාකය එතුමගේ ඒ ඉල්ලීම තුලින් ඉස්මතු වෙලා තියෙනවා.
අපේ රටට දුවන්න පුළුවන් මාස 3 කාල සීමාවක් පමණයි ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවක් නැතිව. හදිසි තත්ත්වයක් උද්ගත වුවොත් තිබුණු පාර්ලිමේන්තුව කැඳවලා දුවන්න පුළුවන්. ඒ පාර්ලිමේන්තුව යන්නේ කොතෙක්ද? ඒ හදිසි තත්ත්වය අවසන් වන තෙක් හෝ අලුත් මැතිවරණය පවත්වන තෙක්. ඒක තමයි නීති. අපි ඔක්කොම නීතියට යනවා. එතකොට දැන් පාර්ලිමේන්තුව මේ වගේ විසිරුව හැරලා තියෙන අවස්ථාවක මුදල් වියදම් කරන්නේ කෙසේද කියලාත් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාට පුළුවන් ඒකාබද්ධ අරමුදලෙන් පොදු සේවාවන් සඳහා නිශ්චයයි. ඒවා කරගෙන යෑමට මුදල් වියදම් කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඉල්ලීමක් කරා නම් කැමති කෙනෙකුට ස්වේච්ඡාවෙන් මේ පරිත්‍යාගය කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ தত্ত্বය පදනම් කරගෙන ඒ ගැන අපිට විරුද්ධතාවයක් නැහැ. නම් බලහත්කාරකමෙන් ඒ වගේම දඩබ්බර විදියට මේවා මේ විදියට කටයුතු කරන කිව්වොත් අපි ඒකාබද්ධ උත්ති සමිති සංවිධානයේ විදියට අපි ආණ්ඩුවට කියනවා රජයේ සේවයෙන්ගේ වැටුපට අත තියන්න ලෑස්ති වෙන්න එපා. වැඩ බැරි ආණ්ඩුවක් හැටියට අද මේ රටේ ජනතාවට කොලේ වහලා ගහන්න එපා කියලා අපි කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්වලට අනුකූලව හෙට දින රට යථාතත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජාන්ත මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මාර්තු මාසයේ 11 වෙනි දින ඉඳලා බොහෝ වෙලාවට රාජ්‍යංශයේ පෞද්ගලිකංශයේ ව්‍යාපාරවල ඒ නැවතී තිබූ තත්ත්වය මේ 11 වෙනි දින ඉඳලා මේ අංශ දෙකෙන්ම ක්‍රමානුකූලව විධිමත් ක්‍රමවේදයක් අනුව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වෙලා තිබෙන අවස්ථාවක තමයි අපි මේ ප්‍රොජෙක්ට් සාකච්ඡාව තියන්නේ. අපි විශ්වාස කරනවා අපි දැක්ක පසුගිය සත කිහිපය තුළම ඇදිරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශවල පවා සාමාන්‍ය ජනතාව රාජ්‍ය සේවකයන් පෞද්ගලිකංශ සේවකයන් ව්‍යාපාරිකයන් මේ සියලු දෙනාම ඉතාම මැනවි මේ COVID-19 පාලනය කරගැනීමේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන තමයි පහුගිය දින කීපය වෙනකොට එයාගේ හැසිරීම රටාව අපි දැක්කේ. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් මේ වෙන විට ක්‍රමානුකූලව ජන ජීවිතයේ යථාතත්ත්වර පවත්වා ගැනීම සඳහා රාජ්‍යාංශය සහ පෞද්ගලිකාංශය විවෘත කරමින් සිටිනවා. ඒ නිසා මේක ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂ තත්ත්වයක් නෙවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මේ සියල්ලට අනුගත වෙමින් තමයි ක්‍රමානුකූලව ජන ජීවිතයේ යථාතත්ත්වර පවත්වා ගැනීම සඳහා කටයුතු කරගෙන යන්නේ. ඔතමලා 11 වෙනිදා රට විවෘත කිරීම තීරණයක් ගත්තත් තවමත් ගුවන් තොටුපළ විවෘත කිරීම සම්බන්ධ තීරණයක් කරන්නේ නැහැ. ගුවන්තොටුපළ සියල්ලටම විවෘත වෙන්නේ නැහැ. ගුවන්තොටුපළ දැන්ට විවෘත වෙලා තින්නේ මේ විශේෂ කාර්යබහ. ඉතින් ඒක පිළිබඳව ගුවන්තොටුපළ සමාගමත් සිවිල් ගුවන් සේවා අධිකාරියත් ශ්‍රී ලංකා ගුවන් සේවයත් විසින් තීන්දුව කළා ප්‍රකාශයට පත් කරයි. එළු රාජ්‍ය සේවකයන්ගේ සම්පූර්ණ මාසික වැටුප රජයට පරිත්‍යාග කළද රුපියල් බිලියන 100ක මුදලක් රජයට ලබා දීමේ හැකියාවක් නොමැති බවත් රාජ්‍ය සේවක වැටුප වෙනුවෙන් එතරම් මුදලක් වැය නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ආචාර්ය ජයසුන්දර මහත්මයා කියනවා මාසික පඩි ගෙවන්න පඩි සහ දීමනා ගෙවන්න බිලියන 100ක් වියදම් වෙනවා කියලා. දැන් මම හොයලා බැලුවා ඇත්ත වශයෙන්ම පඩි සහ දීමනා ගෙවන්න මාසික කොච්චර යනවාද කියලා. මම මේ සියලු දේ ගන්නේ මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ. එතකොට 2018 ගත්තොත් පඩි හා වේතන රුපියල් මිලියන 258යි. රුපියල් මිලියන 485ක් තමයි මධ්‍යම රජයේ වියදම් හැටියට සහ ආරක්ෂක අංශයේ වියදම් හැටියට රජය වියදම් කළා තියෙන්නේ. මේක අපි අරගෙන මාස 12න් බෙදුවොත් එහෙම එන්නේ බිලියන 50ක බිලියන 54ක විතර ප්‍රමාණයක්. අනික් දීමනක් නැහැනේ. ඒවගේ වන්නේ නැහැනේ. ඒවා කපලානේ. ඒතකොට ඕටි අනික් දීමනයි අයින් කළා 258 ඒකට එකතු කරොතින් එහෙම පළාත් සභාවල ගෙවන සියලු මුදල් බිලියන 35 ඉතුරු කරගන්න පුළුවන්. ඒතකොට මම දන්නේ කොහොමද කියලා මේ බිලියන 100 හැදුනේ. මොකද මිනිස්සු හිතන්නේ අපි මේ අපේ පඩිය ගත්තේ නැත්නම් අපේ පඩිය නැවත රජයට දුන්නොත් බිලියන 100ක් වගේ මහ විශාල ප්‍රමාණයක් ඉතුරු. අනිත් එක තමයි වැඩිපුරම ගෙවන්නේ ත්‍රිවිධ හමුදාවටයි පොලිසියයි. ඒ කියන්නේ ත්‍රිවිධ හමුදාවටයි පොලිසියටයි මේ පඩි ගන්න එපා කියලාද කියන්නේ? ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි පඩි අයින් කරොතින් එහෙම මධ්‍යම රජයේ සේවකයන්ට ගෙවන්නේ බිලියන 230 ගන්න. එතන ලොකු ගැටලුවක් තියෙනවා. රජය විසින් ජනතාව නොමග අරිනවද කියන ප්‍රශ්නේ අපිට එක පැත්තකින් අහන්න වෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුව හමුවේ රජය සිදු කරන අදූරදර්ශී ක්‍රියාවට විරුද්ධව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉල්ලා සිටීම එහෙම නැත්නම් වැටුප් කප්පාදුවකට අදාළ කරන මැදිහත් වීම නිසා වෘත්තීය සමිති ව්‍යාපාරයට වැටුප් පිළිබඳ සාකච්ඡාවක් ගොඩනගලා දීලා තියෙනවා එතුමා. අපි කවුරුත් දන්නවා වෘත්තීය ව්‍යාපාරය පහුගිය කාලේ පොඩ්ඩක් කඩේ වහලා තිබ්බේ. මොකද මේ කොරෝනා ප්‍රශ්නේ නිසා උරුසමිති ව්‍යාපාරය තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලීම් පිළිබඳ මැදිහත් වීම නොකර සිටියේ.
අපිට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයා පොරොන්දුනා පාර්ලිමේන්තුවේදී වතුකම් කරුවන්ට රුපියල් 1000 මාර්තු මාසේ ගෙවන්නේ. ඒ පොරොන්දු වෙච්ච විදිහට ඒක දුන්නේත් නැහැ. පුරවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ දැවැන්ත අරගලයක් මේ රටේ නිර්මාණය වෙලා තිබ්බා. මේ පාර උත්සවාත්මක ආරම්භ මුදල් ලැබුණේ නැහැ. නමුත් මේ සියල්ල තියෙද්දී මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ වෘත්ති සමිති ව්‍යාපාරේ ඊටාම නිවැරදිව සහ වගකීම් සහගතව එම ඉල්ලීම් තමන්ගේ අතේ තියාගෙන එළියට දාන්නේ නැතුව අකුලගෙන කටයුතු කරා. පීබී ජයසුන්දර මැතිතුමා ජනාධිපති ලේකම් විදියට මේ කරලා තියෙන ඉල්ලීම අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදියට මුළු මනින්ම ප්‍රතික්ෂේප කරනවා. ගුරු ශේෂ්‍රයේ ඇතුළු සියලුම සමාජිකයන්ට සහ හිතවතුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේක දෙන්න එපා. අවුස්ස ගන්න එපා වෘත්තීය සමිති ව්‍යාපාරය. ආණ්ඩුව අනුන ලෙස කටයුතු කරනවා නම් වෘත්තීය සමිති ව්‍යාපාරයට සිද්ධ වෙනවා ඉදිරියේදී ක්‍රියාමාර්ග වලට එන්න. ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තව වසරක පමණ කාලයක් ගතවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතාව හිතනවා මාර්තු 11ට කලින් තිබිච්ච විදියට පොළට ගිහිල්ලා අපිට ඕන විදියට හැසිරිලා අපි පොකුරු වශයෙන් ඉඳලා එහෙම ඉන්න බෑ අපිට. එහෙම විවෘත කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙදි වෙන්නේ රිඩක්ෂන් ඔෆ් ඇලර්ට්නස්. ඒ කියන්නේ අපි ඉන්න අර අවධානය මට්ටම අපි පල්ලෙ හට ගන්න. ඒකෙදි සංචරණය සීමා කිරීම 80%කින් අපි සීමා කරලා තිබුණා නම් අපි 50%ක් විතර සංචරණේ සීමා වෙයි කියලා හිතනවා. ඒතර ඒ මට්ටමේදී අපි බලාගෙන ඉන්නවා කොච්චර රෝගී මේ අතරේදී රෝගීන් බිහි වෙයිද. ඒතර ඒ රෝගීන් බිහි වෙනවනම් අපි ගන්න ඕන රෝගීන් බිහිවීම නතර කරන්න. ඒතර නතර කරන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවා? ඒ නිසා තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශත් එක්ක සෞඛ්‍ය ප්‍රවාදිත කාර්යයන් සදකත් කිතුලා විශේෂයෙන්ම අපි වැඩපිළිවෙලක් ගෙනියනවා. ඒ වගේම අපි ජනතාවට ඉදිරිදී කළ යුතු කාර්යය තමයි අපි මුව ආවරණයක් පළඳගෙන ඉඳීම, අපේ මීටරයක දුරස්ත භාවය මීටරයක් ඔයිට වැඩි ප්‍රමාණයක් දුරස්ත භාවය පවත්වා ගැනීම. ඒ වගේම අවශ්‍ය කිවිසුම් යෑම වගේ අවස්ථාවලදී කැස්සක් වෙනවා නම් අපි කොහොමද වැලමිටි අනිත් පැත්ත තියලා කටයුතු කරන්නේ. ඒ වගේම තමන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැනුවත් කරන්න ඕනේ. පැහැදිලිවම කියන්න පුළුවන් ඉදිරි වසරකට වැඩි කාලයක් යනකම් අපිට සාමාන්‍ය ජන ජීවිතය කියන එක නේද මාර්තු 11ට කලින් තිබිච්ච ජන ජීවිතය යනවා කියන පොරොන්දු දෙන්න බෑ. ඒ අපේ ජනතාව හැසිරෙන ආකාරයන තමයි අපි ඉදිරි මාස කිහිපෙදී කොහොමද යන්නේ කියන එක මත අවුරුද්දක්වත් අපි වැක්සින් එකක් හොයාගන්නකම් එන්නතක් අපිට ලැබෙනකම් අපිට අවධානමක් තියෙනවා. සෞඛ්‍යංශවල උපදෙස් මත පාසල් විවෘත කිරීම අධ්‍යයන කිහිපයක් යටතේ සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා පවසනවා. ඒ මාතෘ ප්‍රදේශයේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන නියෝජිතයින් සමග පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි තාම පාසල් පටන් ගත්තේ නැහැ. පාසල් පටන් ගන්න නියමිත වෙලා තියෙන්නේ ලබන සඳුදා 11 වෙනිදා. හැබැයි 11 වෙනිදා පාසල් පටන් ගන්න පුළුවන් කමක් නැති බව අපි ඔබ කාටත් පැහැදිලි වෙන කාරණාවක්. අපි තවම දිනයක් නියම කරගන්න බැහැ. අපි සෞඛ්‍ය බලධාරීන් තමයි දිනෙන් තීන්දුව කරන්නට ඕනේ. ඒක දේශපාලන තීන්දුවක්. එහෙම නැත්නම් ඩලසලහපරම අධ්‍යාපන ඇමතිවරයා විසින් ගනු ලබන තීන්දුවක් නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම් නිර්දේශ නිර්ණායකට අනුව අපි මේ දිනේ තීන්දුව කරනවා. ඒ නිසා පාසල් විවෘත කරන දින අපි ලබන සතියේදී තීන්දුව කරන්න පුළුවන් වේවි. ඒ දිනය කවද දිනයක්ද කියලා කියන මට දැම්ම ඉක්මන් වැඩි. හැබැයි ඒක අපි අධ්‍යයන කීපකින් කරන්නේ. ඉස්සෙල්ලා අපි පුංචි දරුවෝ ඉස්කෝලේට ගේන්නේ නැහැ. අපි ඇත්තටම බලාපොරොත්තු වෙලා ඉන්නේ ඉස්සෙල්ලම පළාත් පාලන ආයතනවල සහයෝගය අරගෙන මුළුමනින්ම පවිත්‍ර කරන්න, විෂ බීජ හරණය කරන්න සෑම පාසලකම. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශ කියන දවස් 4ක් විතර ඊට පස්සේ වහලා තියන්නට ඕනි කියලා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන විදුහල්පතිවරු සහ ගුරුවරු කැඳන්න. කැඳලා මේ කාලසටහන් වෙනස් කරන්න සිද්ධ වෙවි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි අධ්‍යයන විදියට උසස් පෙළ දරුවොත් සාමාන්‍ය පෙළ දූල පුතාලත් පාසලට කැඳවන්න. ඊට පස්සේ තමයි අපි තීරණය කරන්නේ කොහොමද පුංචි දරුවෝ ටික ගේන්නේ කියලා. උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ තර්මෝමීටර් 200කට අඩු පාසලක් නම් දරුවෝ 200කට වඩා නම් ඉන්නේ එක තර්මෝමීටර් එකක් දෙන්න. 200යි 500 අතරේ නම් ඉන්නේ තර්මෝමීටර්ස් දෙකක් දෙන්න. ඒ වගේම 500යි 1000 අතරේ නම් තව ප්‍රමාණය වැඩි කරන්න. 1000ට වැඩි නම් ඒක තව වැඩි කරන්න. සෑම පාසලකටම ලබා දෙන්න අපි කටයුතු කරනවා. විදුහල්පතිවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා පාසලට ඇතුල් වෙන තැනදී සෑම දරුවෙක්ගේම ශරීර උෂ්ණත්වය ඒ අනුව පරීක්ෂා කරන්නට. රටේ වර්තමානයේ පවතින තත්ත්වය අනුව අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් සිදු විය යුතු බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත අදහස් දක්වනවා. අද වන විට දූ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ ක්‍රමවේදයේ විශේෂිත වූ වෙනසක් සිදු වෙලා තිබෙනවා කොරෝනා ආසාදනය නිසා.
අධ්‍යාපන බලධාරීන් මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමවේද දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද ක්‍රියාත්මක. නමුත් මේ ක්‍රමවේදවල අඩුපාඩුකම් රසක්. බොහෝ දූ දරුවන්ට දුරකථන පහසුකම් නැහැ. ඒ වගේම ලැප්ටොප් පහසුකම්, පරිගණක පහසුකම් නැහැ. ඒ වගේම ස්මාර්ට්ෆෝන් එකක අයිතිකරුවෙක් වීමේ වාසනාව නැහැ. මේ දුරස්ථ අධ්‍යාපනයේ පාවිච්චි කරන අධ්‍යාපන ක්‍රමවේදය තුල ඩේටා සඳහා මුදල් නැහැ. සමහර ප්‍රදේශවල දුරකථන සමහර අයගේ තොරතුරු තාක්ෂණ දුබලතාවයන් සහ ඌනතාවයන් තිබෙනවා. මේවට පිළියම් කිසිවක් නිර්මාණය වෙලා නැහැ. ඒ වගේම ඉගෙනෙන පාඩම්වල ගුණාත්මක භාවය, ප්‍රමාණාත්මක භාවය ගැන ප්‍රශ්න රැසක් තිබෙනවා. විශේෂයෙන්ම රූපවාහිනිය සහ ඒ වගේම වෙනත් මාධ්‍ය හරහා මේ අධ්‍යාපන ක්‍රමවේද ක්‍රියාත්මක වුණාට ඒවයි විධිමත් භාවයක්. විශේෂයෙන්ම ගුරුවරයාගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව ඒ දුවා දරුවට. මේ වගේ තත්ත්වයක් තුළ මේ රටේ ලක්ෂ 44කට වැඩි සිසු පරපුර මානසික අතින් වැටිලා මහපොළවේ අධ්‍යාපන ක්‍රමය නිර්ව්‍යාජව කාර්යක්ෂම ක්‍රියාත්මක කරන්නට ඕන. එහි වගකීම අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ අධ්‍යාපන බලධාරීන් බාර ගන්න. එම පුවතත් සමගින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.cedanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබදා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.